අයි බොනිස් රු රුවන් දැන් මුලින්ම අපි කතා කරමු මේ දැන් අලුතෙන්ම මේ වීසා කැටගරි නැත්තම් මේ වීසා 1 එනවා බොහෝ දෙන වීසා අලුත් වෙනවා නීති වෙනස් වෙනවා ඒ වගේම දැන් බොහෝ දෙනට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පසුගිය කාලේ පුරාවටම කතා කරා මේ දෙමව්පිය తాවකාලික වීසා පිළිබඳ දැන් අලුත් නීතියක් ඉදිරිපත් වීමට නියමිතයි මේ දෙමව්පියන්ගේ తాවකාලික වීසා කවද දෙකෙන්නේ මොකක්ද ඒක පිළිබඳව අපි කතා කරමු ඔව් ඉස්සර December sorry July පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන්න නියමිතව තියෙනවා ඒක sponsored parent temporary visa කියලා එකට කියන්නේ sub class 870 කියලා ඒගොල්ලෝ නම් කරලා තියෙනවා ඉතින් මේ తాවකාලික දෙමාපිය visa බලපත්‍රය නිකුත් කිරීමේ අතන ලොකු පසුබිමක් තියෙනවා ඉතාම සංක්ෂිප්තව කිව්වොත් इतिहास पुराम दिमापयोगे मे रट ऑस्ट्रेलिया अवस्थाव दीलती मेहन दुर्गरुअंठ खाले अवैमेन एम वीसा बलपत्र वलिंग एंड पुलवांग आयगे संख्या अड़ता पत्कलती इतकोट सामान्य दिमापिय वीसा बलपत्र सह दीन पर्मनेंट वीसा कैटगरी देखा कॉन्ट्रिब्यूटरी एंड नॉन कॉन्ट्रिब्यूटरी की ये वीसा बलपत्र देखकर अमतर मे తాවකාලික वीसा बलपत्र पीलबंद संकल्प आवेदास दास मेकड़ हेतु तमाइ मेहन दूधर अट दिमापिय गेन्द ओनकम तिब्बट स्थिर वीसा बलपत्र की गेनकोट सीमा सीमा वन ऐसे दिंडपुलवांग वीसा बलपत्र संख्या सीमा सीमांतिक निशा एक विकल्प पश्चिम तमें मे తాවකාලික वीसा बलपत्र दिंड तीरने के लिए दिदास दहना में जूली फलवेन्न क्रियात्मक वीसा बलपत्र सुविशेष लक्षण तमें मे एक औदु पहाक दक्वा खाल सीमा वकट दिमापी अंट मेहविल इंडपुलवांग नम एक एप्लिकेशन देखा देखार एक मुखर अंडपुलवांग एकाकार औदु थुना हिमनता औदु पहाक මේක සුවිශේෂයෙන් කියන්න ඕනේ මෙතෙක් කල දෙමාපියන්ට తాවකාලික වීසා බලපත්‍රයක් දීලා තිබෙන්නේ දෙමාපිය වීසා බලපත්‍ර කියලා මේක අවුරුදු 3කට දුන්න දෙන වීසා බලපත්‍රය ආයදුම් කරන්න ඩොලර් 5000ක ගාස්තුවක් යනවා ආයදුම් පත්‍ර ගාස්තුවක් වශයෙන් එතකොට අවුරුදු 5ක වීසා බලපත්‍රය ගන්නවා නම් ඩොලර් 10000ක ගාස්තුවක් යනවා එතකොට වසරකට තීරණය කළ තියෙනවා 15000 දෙනෙකුට මේ වීසා බලපත්‍රය ලබා දෙනවා කියලා ඉතින් මේකේ තියෙන सुविशेषी लक्षण मे दर्वंट वगकीम भारतीय मे वीसा बलपत्र दिमोपियांगे कि शुभ साधने सोशल सेक्यूरिटी बेनिफिट नहीं है हेतु తాවකාලික वीसा बलपत्र मेडिकेयर किसी में बेनिफिट नहीं है एगोलांगे हेल्थ इंश्योरेंस बागे फुल हेल्थ इंश्योरेंस केवल वीसा को सह एगोल बेडकर वर्क राइट्स ई थिंक ओय को अटते गेंद पुलवांग नमु मेतन කලින් තිබ්බ වීසා බලපත්‍ර මට ඒ පිළිබඳව මම මේ ප්‍රශ්නෙම ගන්න දැන් කලින් තිබ්බ වීසා බලපත්‍රය නැත්නම් මෙතුවක් කාලෙක නිකුත් මේ මීට පෙර නැත්නම් මේ ජූලි මාසෙට පෙර නැත්නම් මේ ජූලි එන වීසා කැටගරියට කලින් නිකුත් කරපු වීසා එක සහ දැන් තියෙන වීසා එකේ වෙනස මොකක්ද මූලික වෙනස තමයි කලින් තියෙන වීසා බලපත්‍ර දෙමාපියන්ට නිකුත් කරන ඒවා ඒවා වසර ගාන අසීමිතයි ඒ කියන්නේ පර්මනන්ට් වීසා එකක් කිව්වහම මේකේ ඕන කාලයක් ජීවත් වෙන්න පුළුවන් රටේ නමුත් මේක తాවකාලික වීසා බලපත්‍රයක් මේක අවුරුදු 5ක් දක්වා කාලයකට විතරයි දෙන්නේ පර්මනන්ට් පේරන්ට් වීසාකින් આવුත් ඒගොල්ලන්ට මෙඩිකියාගේ බෙනිෆිට්ස් හම්බ වෙනවා ඒගොල්ලන්ගේ පෙන්ෂන් ඒජ් එකට ආවට පස්සේ ඒගොල්ලන්ට පෙන්ෂන් රයිට්ස් හම්බ වෙනවා මේ වීසා බලපත්‍රය අවුරුදු 5ක් විතර කවදාවත් ඉක ලැබෙන්නේ නැහැ ඒක තමයි මූලිකම වෙනස ඒ වගේම තවත් වීසා බලපත්‍රයක් තියෙනවා නේද මේ මේ తాවකාලික දෙමාපිය වීසා බලපත්‍රයට මේ පහුගිය කාලේ බොහෝ දෙනෙක් කතා කරු මේ සමහර දෙමාපියන්ට ලැබුණ වීසා අවුරුදු 3කට ලැබෙනවා නමුත් ඔවුන් අතරමැදි අවුරුද්දකට කලින් කල්පිරෙන්න කලින් නැවත වර ශ්‍රී ලංකාවට ගිහිලා ආයි නැවත පැමිණෙන්න ඕනේ මොකද්ද මේ වීසා කැටගරියේ නැත්නම් ඔය වීසා එකේ සා මේ අලුතෙන් හඳුන්වන දෙන වීසා එකේ වෙනස ඔව් ඉස්සුළු දැන් ඔය ඔක पेरन वीस एक संचारक वीसा एक टेम्पररी विजिट वीस कथा करीसा बलपत्र लबागण में फदन तमाइ दिमाप्यांगे दिमाप्य वीसा बलपत्र प्रोसेसिंग टाइम के सलका वैली में खाले सामान्य पेरन वीसा एक दैमो दैंगी हक बलागनी नॉन कॉन्ट्रिब्यूटरी पेरेंट वीसा का एक यानी लुकु साली आप मुदलाक नोगे व मेहनत एंड पुलवांग वीसा बाल पद नमूद कॉन्ट्रिब्यूटरी पेरेंट वीसा का किए ना एक यदि दालवाशें डॉलर 5000 की तरह के बांध लोगों ने डॉलर 5000 के वाला इंडा तैनात थी यह ना काल सीमा व एक लो बालागनी इन्होंने और तू ना हमारा खातर को आगे खा लिया
ඒ දීර්ඝ කාලයකට විසඳුමක් තමයි ওই සංචාරක වීසා බලපත්‍රයක් ලබා දුන්නේ. අපි දන්නේ ගොඩක් අය ওই ටෙම්පරරි ටූරිස්ට් වීසා එකක් ගැන. ওই ටෙම්පරරි ටූරිස්ට් වීසා එක කියන්නේ අර එක්කෝ පර්මනන්ට් parent non-contributory contributory visa බලපත්‍රයකට අයදුම් කරලා තියෙන අය. ඒ බලා සිටින කාල සීමාවේදී දෙමව්පියෝට දරුවන්ව බලන් දෙන්න ඕන නිසා රජය තීරණය කළා අවුරුදු 3 දක්වා කාලයක visa බලපත්‍රයක් නිකුත් කරන්න. ඒක සංචාරක ඒ tourist visa එකක්. ඒ tourist visa එකෙන් ආවහම ඒකේ තියෙන මූලික කොන්දේසියක් තමයි ඒගොල්ලන්ට නිකුත් කරන visa බලපත්‍රයේ මෙහි ඇවිල්ලා 12 in 18 months කියන කන්ඩිෂන් එක. ඒ කියන්නේ හැම මාස 18කටම 12 ඉන්න පුළුවන් මාස 6ක් එළියේ ඉන්න ඕනේ. ඒ කොන්දේසිය තමයි අපි නිතර අපි දන්නේ මේ දවස්වල. බහුතර ජනතාව දන්නේ අපි ඔය වීසා බලපත්‍රය. නමුත් ඒක දෙමාපිය වීසා බලපත්‍රයක් නෙමෙයි. ඒක සංචාරක වීසා බලපත්‍රයක්. ඒක මේ දෙමව්පියන්ට දුන්න කන්සෙෂන් එකක්. දැනට අයදුම් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. අයදුම් කරලා තියෙන දෙමව්පියෙකුට දීර්ඝ කාලයක් බලා ඉන්න කාලයේදී తాවකාලිකව මේ රටට ඇවිල්ලා යන්න දීලා තියෙන කන්සෙෂන් එකක් විතරයි ඒක. ඒ වගේම දැන් මේ අලුතෙන් తాවකාලික අලුතෙන් පැමිණෙන මේ දෙමව්පිය බලපත්‍රය මොනවාද නීති රීති නැත්නම් මොනවාද අවශ්‍ය සුදුසුකම් සපුරන්න ඕනේ මොකද මුදල් පේන්නේ තියෙනවද එහෙම නැත්නම් මෙහි ඉන්න තම දරුවන්ගේ සුදුසුකම් මොනවාද නැත්නම් ඔවුන්ගේ රැකියාව සම්බන්ධයෙන් මුදල් සම්බන්ධයෙන් එවැනි දේවල් රජයට පෙන්විය යුතුද ඔව් ඒකත් ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඒකට හේතුව තමයි මෙතෙක් දෙමව්පිය වීසා බලපත්‍රවලදී දරුවන්ගේ ගැන එහෙම ලොකුවට හොයලා බැලුවේ නැහැ නමුත් මේ తాවකාලික වීසා බලපත්‍රයේදී සාමාන්‍යයෙන් අපි දෙමව්පිය වීසා බලපත්‍රයක් ගන්නකොට ඉස්සෙල්ලාම අපි ලොච් කරන්නේ යොමු කරන්නේ පේරන්ට් වීසා ඇප්ලිකේෂන් එක දෙමව්පියාගේ වීසා ඇප්ලිකේෂන් එක ඊට පස්සේ තමයි දරුවෝ ස්පොන්සර්ෂිප් ෆෝම් එකක් පුරවලා ඉවරලා ඒක යොමු කරන්නේ නමුත් අලුත් ක්‍රමයේ අර්ථය ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මෙහි ඉන්න දරුවන්ට ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එකක් යොමු කරන්න ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එකක් යොමු කරලා ඒ ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එක අප්‍රූව් වුණාට පස්සේ විතරයි දෙමව්පියන්ගේ වීසා බලපත්‍රයට අයදුම් කරන්න පුළුවන් ඒක සුවිශේෂී වෙනස්කමක් මේ අලුත් වීසා බලපත්‍රයේ එතනදී ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔව් ඒගොල්ලෝ බලනවා පවුලේ ඒ කියන්නේ දැන් මම මගේ මවව ගේනවා නම් උදාහරණයක් ඇටියට මගේ මවව ගේනවා නම් මගේ මුළු පවුලේ මගේ බිරිඳ සහ මගේ පවුලේ ආදායම අපිට රෙගුලාස් තාම එලියට අවිලා නැහැ අද පළවෙනිද ඒගොල්ලෝ නිකුත් කරනවා කිව්වා අද හවස වෙනකන් ඒක එලියට අවිලා තිබෙන්නේ නැහැ ඒගොල්ලෝ ඉන්කම් ත්‍රෙෂෝල්ඩ් එකක් බලනවා කොච්චර ආදායමක් ලැබෙන දරුවෙකුටද ඒ කියන්නේ අවුරුද්දක ඇනුවල් ඉන්කම් එක ත්‍රෙෂෝල්ඩ් ඉන්කම් එකක් තියෙන්න ඕනේ පවුලේ කම්බයින් ඉන්කම් එකක් බලනවා ඒ ඉන්කම් එක අපි තාම දන්නේ නැහැ ඒක බලනවා පළවෙනි දේ ඒ සුදුසුකමට යටත්ව ඊළඟට බලනවා ඒගොල්ලන්ගේ කැරක්ටර් ක්ලියරන්ස් එකක් ගන්නවා කවදාවත් නොකරපු දෙයක්. ඒ කියන්නේ මෙහි ඉන්න දරුවන්ගේ ක්‍රිමිනල් හිස්ටරි එක බලනවා පොලිස් චෙක්ස් ගන්නවා. ඒකට හේතු තියෙනවා. දැන් උදාහරණයක් ඇටර මේ වෙනකන් අපි දෙමව්පියක්ව ගේනකොට අපේ කවදාවත් පොලිස් ක්ලියරන්සස් බැලුවේ නැහැ. දැන් බලනවා මේගොල්ලන්ගේ ක්‍රිමිනල් හිස්ටරි එක මොකද්ද? එහෙම වුණොත් යම්කිසි විදියකට අපේ යම්කිසි අපරාධ පසුබිමක් අපේ පොලිස් ක්ලියරන්ස් වලින් එළියට ආවොත් ඒගොල්ලෝ ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එක ප්‍රූව් කරන්නේ නැහැ. ඉතින් ඒක පළවෙනි බාධකය මෙතක කල ඒ ප්‍රශ්නේ තිබ්බේ නැහැ. ඒක තමයි නිර්ණායක ටික. මූලික නිර්ණායක ටික ওই නිර්ණායක ටික සම්පූර්ණ කරාට පස්සේ තමයි ප්‍රූව් වෙන්නේ. ප්‍රූව් වුණාට පස්සේ දැන් මේ පාර ක්‍රියාත්මක වෙන වීසා බලපත්‍ර ක්‍රමයේදී අනුග්‍රාහක අයදුම් ප්‍රත්‍ය එහෙනම් ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන් අප්‍රේල් 17 වෙනිදා ඉඳලා. ඒක තමයි දැන් නිවේදනය කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ කාලය දෙලා තිනවා අප්‍රේල් 17 දැම්මොත් ඇප්ලිකේෂන් එක ජූලි පළවෙනිදාට ඉස්සෙල්ලා ඒක ස්පොන්සර්ෂිප් එක ප්‍රූව් වුණොත් ජූලි පළවෙනිදාට පුළුවන් පේරන්ට් කෙනෙකුට දැන් තියෙන අලුත් ක්‍රමය යටතේ වීසා අයදුම් පත්‍රයකට දාන්න. අවසාන ප්‍රශ්නය මට තවත් ප්‍රශ්නයක් කරගත්තා. දැන් මේ වීසා බලපත්‍රයට අයදුම් කරන්න පුළුවන් කොහොමද? දැන් తాවකාලික ඔය ටුවරිස්ට් වීසා එකෙන් ඉන්න අය බොහෝ දෙනෙක් ඉන්නවා. මම දන්න තරමින් බොහෝ ප්‍රමාණයක් ඉන්න දෙමෝපිය පැමිණෙන තියෙන ටුවරිස්ට් වීසා එකෙන්. එතකොට ඔවුන්ගේ අවුරුදු 3 කාලේ තාමත් තියෙනවා. බොහෝ වගේ තියෙනවා. එතකොට ඔවුන් නැවතරක් මේ සඳහා අයදුම් කරද්දී බලපාන්නේ කොහොමද? දැන් ඔවුන්ට නැවත වරක් අර මුලින්දම ඒ කාර්ය යන්න ඕනේ නැත්නම් ඔවුන් කලින් වරක් ඔස්ට්‍රේලියාවට පැමිණ තියෙනවා මේ වීසා නැත්නම් ඔවුන් මේ රටෙන් සංක්‍රම මේ රටට පැමිණලා නැවත ශ්‍රී ලංකාවට පැමිණලා නැවත ලංකා එහෙම කරපු පේරන්ට්ස්ලා බොහෝ දෙනෙක් ඉන්නවා මේ වීසා ඒ ඇතුළතදී. ඉතින් ඔවුන්ට කිසි සහනයක් ලැබෙන්නේ නැද්ද මේ හරහා? මොකද නැවතර ඔවුනුත් අර මුල සිටම නැත්නම් සාමාන්‍යයෙන් මුලින් ආයුධම් කරන කෙනෙක් වගේම යා යුතුද? ඔව් මේකේ සුවිශේෂත්වය තමයි පේරන්ට් වීසා ඇප්ලිකේෂන් එකක්ම යොමු කරලා තිබ්බත් ඒකේ මේකේ කිසිම සම්බන්ධතාවයක් නැහැ.
මූලික අවශ්‍යතාවය තමයි පේරන් රටින් එළියේ ඉන්න ඕනි. ඔන්ෂෝ ඇප්ලිකේෂන් එකක් ලොච් කරන්න බෑ මේ වීසා බලපත්‍රය. ඒ කියන්නේ ඔෆ්ෂෝ ඇප්ලිකේෂන් එකක් විතරයි දාන්න පුළුවන්. කොහොමටත් මේ රටින් ඉදිද්දී ඒගොල්ලන්ට ඇප්ලිකේෂන් එකක් ලොච් කරලා කන්ටිනියු කරන්න බෑ. ඒගොල්ලන්ට ඇප්ලිකේෂන් එක ලොච් කරන්න රටින් එළියට යන්න ඕනි. රටින් එළියට ගිහලා ඇප්ලිකේෂන් එක ලොච් කරලා ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට මොකද මේකට ගතවන කාලය අපි ගණන් බලලා තියෙන විදිහට අවුරුදු ගණන් යන ඇප්ලිකේෂන් එකක් නෙමෙයි මේක. ඉට්ස් ලයික් අ ටූරිස්ට් වීසා එකක්. ටූරිස්ට් වීසා එකක් සංචාරක වීසා බලපත්‍රයක්. එහෙම නම් ඒක ඉතා කෙටි කාලයකදී මුලදී ඒ විදිහට සිද්ධ වෙයි. කෙටි කාලයකදී මේක ඇප්‍රූව් වෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට මේ රටේ ඉන්නවා නම් යම් කිසි කෙනෙක් කර මං කලින් කියපු මාස 18 මාස 12 කාලයක ඉන්නවා නම් මේ රටේ ඉන්දියාදී ඇප්ලිකේෂන් එක ලොච් කරන්න මේක ලොටින් එලියට යන්න ඕනේ. රටින් එලියට ගිහිල්ලා ඉවරලා ඇප්ලිකේෂන් එක ලොච් කරලා ඒක ග්‍රෑන්ඩ් කරාට පස්සේ අවුරුදු පහකට මේකට එන්න පුළුවන්. නමුත් පූර්ව අවශ්‍යතාවයක් තියෙනවා ඒගොල්ලෝ ඒ ඇප්ලිකේෂන් එක ලොච් කරන්න ඉස්සෙල්ලා මං කලින් කිව්වා වගේ අනුග්‍රහක අයදුම් පත්‍රය තමුන්ගේ දූදරුවන් විසින් ඉදිරිපත් කරලා ඒක ඇප්‍රූව් කරගන්න. එතකොට ඒගොල්ලන්ට තියෙන සහනය තමයි දැන් අද මේ රටේ දෙමාපියෙක් ඇවිල්ලා අවුරුදු 3ක වීසා බලපත්‍රකින් මාස 12ක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් තමුන්ගේ දරුවන්ට පුළුවන් දරුවන්ගේ ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එක ඒගොල්ලෝ දෙමාපිය වෙනට ඉන්දියාවේ ඇප්‍රූව් කරගන්න. ඒක ඇප්‍රූව් කරගත්තට පස්සේ දෙමාපිය එළියට ගිහලා එළියේ ඉඳලා අවසාන වශයෙන් මට මේකට කෙටි උත්තර දෙන්න. දැන් මේ හරහා රජයේ රජේ නැත්නම් මේ නව නීතිය හරහා රජයේ උත්සාහ කරන්නේ මුදල් හම්බ කර ගැනීම නේ. මොකද මුදල් ඔබ සඳහන් කරා වගේ ඩොලර් 3000ක් සහ 5000ක් සහ 10000ක්. කියන්නේ මීට පෙර මෙවැනි විදියට මුදල් ලබා ගත්තේ නැහැ. ඒ ලබා ගැනීම කළේ නැහැ. ඉතින් මේ හරහා ඔවුන් උත්සාහ කරන්නේ රජයේ මුදල් ලබා ගැනීම සහ මේ දෙමෝපියන් මේ රටට නැත්නම් තම දරුවන් බැල් දෙමෝපියන්ගේ වීසා ප්‍රමාණය අඩු කිරීමට නේද මේ මොකද ඩොලර් 10000ක් කියන්නේ තව විශාල ලොකු මුදලක්. එකපාර ඩොලර් 10000ක් දීලා අවුරුදු 5ක වීසාවක් ගන්නවා කියන්නේ. ඉතින් එහෙමත් බොහෝ කෙනෙක් බොහෝ දෙනෙක්ට එය එකපාර අපහසු වෙයි. ඉතින් මේ හරහත් උන් උත්සාහ කරන්නේ මේ එන ප්‍රමාණය අඩු කිරීමට නේද? ඔකට කෙටි උත්තර දෙන්න ටිකක් අමාරු නේ මොකද මම උත්සාහ කරන්නේ ඉතින් උත්තර දෙන්න මේ වීසා බලපත්‍රය 2016 ක්‍රියාත්මක කරන්න මූලික ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත වෙලාවේදී කමිෂන් සභාවක් පත් කරලා බැලුවා මේ රටට එන මවකට හෝ පියෙකුට වසරකට තමන්ගේ ජීවිත කාලය ඇතුළත වසරකට නෙමෙයි තමන්ගේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි කියන්නේ අපි කියමු 70ක මවෙක් 60ක මවෙක් දරුවෙක් පියෙක් ආවනම් අවුරුදු අපි කියමු 82යි කියලා මේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක කියන්නේ ජීවිත කාලය ඉතුරු වෙලා තියෙන ඒ ඉතුරු කාලයේදී රජයමගින් නියදන් කරන ප්‍රමාණය 2016 ගණන් හදපු විදිහට 380000. හරි එතකොට අපි කිව්වට මේ අපි කතාවට කිව්වට මේගොල්ලන්ගෙන් 10000ක් ගන්නවා අවුරුදු 5කට කියලා දැන් එකම ප්‍රශ්නේ මෙතන එක නෙමෙයි ඒගොල්ලන්ගෙන් මේ ආර්ථිකයට වෙන කොස්ට් එක වැය කොච්චරක්ද කියන එක ගණන් බල තමයි ඒක තීරණය කරලා තියෙන්නේ මේ 50000ක් තියලා එන contributory parent fees එකෙන් ආවත් මේක රටේ ආර්ථිකයට sustainable නැහැ කියන එක. මේක දිගින් දිගටම කරගෙන යන්න බෑ කියන එක. මොකද මේ වයසට වයෝවෘද්ධ වෙන ජනතාවක් ඉන්න රටක් ඕස්ට්‍රේලියාව වගේ රටකට මේක ඔරොත්තු දෙන්නේ නැහැ කියන එක තමයි පටන් ගන්න තැන. ඉතින් අත වශයෙන්ම ඩොලර් 5000කට එන්න තිබ්බත් මොකද 50000 ගෙවලා එන්න දෙමෝපිය අවුරුදු 4ක් බලාගෙන ඉන්නවා නම් මගේ ස්ථමේන්තුව තමයි ඔය 10000ක් ගෙවලා එන්න ඕනතරම් මිනිස්සු ඉන්නවා දෙමෝපිය ඉන්නවා හේතුව ඒගොල්ලෝ ඩිස්පරේට් දරුවන් ගාවට එන්න දරුවෝ ගාවට හෝ දරුවන්ගේ දරුවෝ බලා ගන්න. ඉතින් රජය මුදල් ගන්න අතරේ ඒක දරුවන්ට සහ දරුවන්ගේ දෙමෝපියන්ට අන්‍යෝන්‍යව ප්‍රයෝජනවත් වෙන වැඩසටහනක් හිටියද මම දකින්නේ.